ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමිතුව හා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ එක්ව සංවාදයේ සංවිධානය කළා. සර්වාගමික නායකයින් දේශපාලඥයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරකයින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. අද රට මේ තාමත් භයානක තත්ත්වයක පැවති අවස්ථාවේදී දැන් අපිට කාලය පැමිණ සිටිනවා අත්වැල් මැදගෙන. අපිට රටක් වශයෙන් එකහුව වෙන්න බැහැ නම් පළමුවෙන් පාර්ලිමේන්තුව තුල විපක්ෂයට ආණ්ඩුවටයි අත්වැල් මැදගෙන බැහැ නම් අපේ නූපන් පරපුරට අනාගතයක් නැහැ. නමුත් අවාසනාවට තාමත් අපි පාර්ලිමේන්තුව තුල ඒ සමගිය එකමුතු බව ඒ වගේම අත්වැල් මැද ගැමි දකින්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේදී රාජ්‍ය නායකයින් ඇතුළු සියලුම මහජනීයයෙන් අපි ඉල්ලා සිටින්නේ ජාතියේ නාමයෙන් අනාගත පරපුරේ නාමයෙන් දැන්වත් සමගි වෙලා පාර්ලිමේන්තුව තුලින් මේ සඳහා විසඳුමක් හොයාගන්න කියලා. මේවා පහදු ලෝකේ හුඟක් රටවල මේ සිද්ධ වුණා. නමුත් අපි තාමත් අපිට එවැනි හැඟීමක් අපි දකින්නේ නැහැ සියලු දෙනා තුළම ඇතිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අරගල ගැන කතා කරනකොට මුල් අවස්ථාවේදී අපිට හමු වුණා ඉතාමත් බුද්ධිමත් ඉතාමත් නිර්භීත අනාගතය දකින තරුණ කණ්ඩායමක්. නමුත් අවසාන කොට අවසාන කාලයේදී අපි දැක්කා මේකට අනවශ්‍ය පුච්චීමෙන් පැමිණ මේක අවුල් වුණා. ඊට පස්සේ තමයි ඔය විවිධ ප්‍රචණ්ඩත්වය ඇති වුණේ, ගිනිතැමීම් ඇති වුණේ, ජීවිත හානි කළේ මන්ත්‍රීවරයෙක් ජීවිත හානි වුණා. රන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී බොහෝ ගණනකගේ නිවාස පිච්චුව, ඒ වගේම හිරිහැර කළා. ඒ වගේ දේවල් අපි අනුමත කරන්නේ නැහැ.